කරන මොහොතේ අපේ හම්බන්තොට දිස්ටික්කේ විශාල ප්‍රශ්න රාශියක් තියෙන දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කය ගැන මට කතා කරන අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මම ඇමතිතුමියගෙන් අහන්න කැමති, විශාල ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන් රටට ආර්ථිකය උත්පාදනය කරන්න විශාල සහන රැසක් ඔබතුමිය මේ පනත්වලින් නිදහස් කර තිබුණා. ඔබතුමිය දීවර මිරිදිය දීවර කර්මාන්තය කරන දීවරය වෙනුවෙන් ඒ ජලාසවලට යන එන වලට මුළු රටේම තියෙනවා වනජීවී කලාපවල මිරිදිය දීවර කර්මාන්තය කරන තොටුපළවල. ඒ යන්න බැරුව යන්න දෙන්න නැති ඒව තියෙනවා. ඉතින් මට කාලය විනාඩි 9යි තියෙන, තව ගොඩක් කතා කරන්න තියෙනවා. ඒ නිසා දීවර කර්මාන්තය කරන මිරිදිය දීවර කර්මාන්තය කරන මුළු රටේම කරන සෑම දීවරයකටම ඒ දීවර බලපත්‍රයක් ඇතුව, දීවර සම්පකා සමතිය බලපත්‍රයක් ඇතුව ඒ මිරිදිය කර්මාන්තය කරන්න ඒ වනජීවී කලාපය තුළට ඇතුල් වෙන අවසර පත්‍රයක් නිකුත් කරන්න ඕන අනිවාර්යයෙන්ම. ඔබතුමියට මම ඒක ඉල්ලීම කරන විශාල සම්පතක් මිරිදිය කර්මාන්තය කියන්නේ. ඒ අද ලුණුගම්බෙර ජලාශයක ඇතුල් වෙන දෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ගම්මාන කලාප පහක් හයක් විතර මේ කතා කරන්න කාල වේලාවක් නැහැ. මම ඔබතුමියට එවන්නම්. ඒ නිසා මිරිදිය කර්මාන්තය ඔකේ ගැසට් එකට අනිවාර්යයෙන්ම ඇතුල් කරන්න ඕන. මිරිදිය කර්මාන්තය ඇතුල් කරලා ඒ කර්මාන්තය කරන මිනිසුන්ට ජලාශ වල උඩින් යන්න මාළු මරන්න යන්නේ, සත්තු රටේ කරන්න නෙමෙයි යන්නේ. ඒ නිසා රෝහණ බණ්ඩාර මැතිතුමා කිව්වා වගේ මිනිසුන්ගේ කර්මාන්තය කරන අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා වැඩිය මම ඊළඟට කතා කරන්න කැමතියි අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. දිස්ත්‍රික්කේ අද අලි 300ක් 400ක් විතර හම්බන්තොට දිස්ත්‍රික්කේ පුරාම ඇවිදිනවා. හැම නගරයකටම යනවා. ගෙවල් දොරවල් විනාශ කරනවා. ගොවියගේ ගොවි තැන් විනාශ කරනවා. ඒ වගේම ගෙවල් කඩනවා. ගෙවල් වල තියෙන භෝග උදුරගෙන කනවා. ගෙවල් කඩලා අරගෙන කනවා. ඉතින් මේ බොන්න ජලය නැහැ. උන්ට කන්න ඉඩක් නැහැ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අද හම්බන්තොට දිස්ත්‍රික්කේ, ලංකාවේම දරුණුම ප්‍රශ්නයක් තියෙන දිස්ත්‍රික්කේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒක බලධාරීන් ජනාධිපතිවරු වැඩි විත්ත නිසා තමයි මේ දිස්ත්‍රික්කයට මේ කල උදා වෙලා තියෙන්නේ. ඒක නිසා ගරු මන්ත්‍රීතුමියනි, මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ බූන්දල වන උද්‍යානය තියෙනවා, යාල වන උද්‍යානය තියෙනවා, උඩවල වන උද්‍යානය තියෙනවා, ලුණුගම්බේර වන උද්‍යානය තියෙනවා. ඒ වන උද්‍යාන ඉදිකරේ ලුණුගම්බේර හදනකොට, බූන්දල හදනකොට, ගොවිතොටුපළ හදනකොට වන උද්‍යානට අපේ රජය කාලෙක ඒව වෙන් කරලා කලාප හදලා වන උද්‍යාන ඇති කරා. ඒ ඇති කරන නිසා තමයි අද මේ රටේ රටට ආර්ථිකයක් උත්පාදනය කරන්නේ. අලි ටික බලලා බූන්දලේ වන උද්‍යානවලට ගිහිලා අලි ටික බලලා උත්පාදනය කරා. අද හෙක්ටයාර 65000ක් තියෙනවා. මන්ත්‍රීතුමිය මේක අහගන්න ඕනේ. දෙට හෙක්ටයාර 65000ක් තියෙන හම්බන්තොට දිස්ත්‍රික්කේ වන රක්ෂිත ප්‍රදේශ, ඒ හම්බන්තොට නගරයත් එක්ක. ඒ හෙක්ටයාර 65000න් හෙක්ටයාර 23746ක් මන්ත්‍රීතුමා, අන්තිමිය පොඩ අහගන්න, පොඩ මේ සවන් දෙන්න, පොඩ ඉන්න, මේ අහගන්න හොඳට. හෙක්ටයාර 65000ක් හම්බන්තොට දිස්ත්‍රික්කේ තිබුණා 1994 අපේ ආණ්ඩුව නැති වෙනකොට. ඒ 23746 දැන් ඉතුරුලා තියෙනවා. වරාය හදන්න ගත්තා, ගුවන්තොටුපළ හදන්න ගත්තා, ක්‍රීඩාංගණේ හදන්න ගත්තා, අර මොකද්ද සම්මන්ත්‍ර ශාලා හැදුවා, මේ ඔක්කොම හදන්න ගත්තා. අර ගත්තම හෙක්ටයාර 23746 තියෙනවා. මේ හෙක්ටයාර 23746 තමයි මොකද්ද පොඩ පොඩ ඉන්න මම කියන අහගෙන ඉඳලා කතා කරා. මගේ වෙලාව නේද කියලා. හෙක්ටයාර 23000න් අද මන්ත්‍රීතුමිය මේ හෙක්ටයාර 23000න් ගොවිය මේ අලි රක්ෂිතය රැකගන්න මාස 3යි දින 5ක් උපවාස කරා සල්සපු කළ ගම්මානේ. ඊට පස්සේ හම්බන්තොට නගරයේ ඇවිල්ලා දින 85ක් උපවාස කරා. මේ ගොවිය උපවාස කරේ මේ වර රක්ෂිතය අලින්ගේ නිජබීමේ රැකගන්න. ඒ නිජබීම රැකගන්න ඕන නිසා තමයි උපවාස කරේ. ඒ නිජබීම නැති වෙනකොට තමයි ගොවි ජනපදයට කඩාපැනලා ගොවියෝ මරන්නේ, ගොවියෝ මිනී මරලා එයන් විනාශ කරලා මේව කරන්නේ. එතකොට මේ හෙක්ටයාර 23000 ගැසට් කරේ 2021 අප්‍රේල් 9 වෙනිදා ගැසට් කරා. මේක වන රක්ෂිතයක් කියලා, අලි කළමනාකරණ ප්‍රදේශයක් කියලා. එතකොට මේ ගැසට් කරපු එක තාම ගැසට් එක විතරයි තියෙන්නේ. නීති අනපනත් එක සම්මත කරලා නැහැ. ඒව සම්මත කරන්න අපේ දිස්ත්‍රික්කේ ඉන්න බලධාරීන් කරන්නේ නැහැ. ඒ හේතුව මේ ඉඩකඩම් ටික රටේ ඉන්න ජනතාවට බෙදනවා. දැන් මේ හෙක්ටයාර 23000 කුට්ටි කුට්ටි අක්කර 500, අක්කර 300, අක්කර 200
කුට්ටි කුට්ටි කොළඹ යාළුවන්ට කෙසෙල් වගාවට නැගපුටගාවට තවත් වගාවලට අරවගාවට මේ වගාවට වෙන් කරලා ඒව දීල තියෙනවා. එතකොට දෙනකොට මේ අලින්ට ඉන්න තැන්න කුට්ටි කුට්ටි අක්කර හාර පන්සිය දෙනකොට අලින්ට ඉන්න තැන්න කරන අලි නගරටයනවා ගම්වලටනෝ මිනි මරනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් මේක එද්දා සමසේ අනුවතරේ මේ ආණ්ඩුවෙන් මේ හම්බන්තර දිස්ත්‍රික්කයේ විනාශකරේ අනුවතරේ රජේ අනුවතරෙන් පස්සේ පීවෙත රජයෙන් තමයි මේ ඉඩන් ටික විනාශකරේ. අද අද අලින්ට ඉන්න තැනක් නෑ. අලි 3-400ක් ඉන්නවා. බූන්දලින් අලි බූන්දල වනජීවකයේ පිළිලා ඉතිරිලා තියෙන. එතකොට උඩවල ඉන්න අලි ටික එතන ඉතිරිලා තියෙන. එතකොට ලුණුගම්බේරේ ඒවට දාන්න බැහැ මේ අලි. එතකොට මේ කැලේ ටික කොළඹ මිනිස්සුන්ට දීලා මේ වගාවට දුන්නාට පස්සේ මේ අලි කොහාට යන්නේ? මන්ත්‍රීතුමිය මේක ලොකු ප්‍රශ්නයක්. මේක කවුරු කතා කරන්නේ නැහැ. මේ ඉඩකඩන් ටික තාමත් දෙනවා. මේ ගිය මාසේ දුන්න සෝල ව්‍යාපෘතියට අක්කර 50 කෑලි 13 දෙනෙකුට දුන්නා. මන්ත්‍රීතුමා මේ මේ මේව හොරාට කරන්නේ. මේකට මේ නීති අරපණත් ටික ඔබතුමියගේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් තමයි ගැසට් කරේ. ගැසට් කළ නීතිපති දෙපාර්තමේන්තුවට යවලා අවුරුදු දෙකක් වෙනවා දැන්. හම්බන්තොට වනරක්ෂිතය මම දෙන්න ඔබතුමියට. එතකොට අවුරුදු දෙකක් වෙනවා ගැසට් කරලා. එතකොට තාම අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ලොකු සටනක් කරා මේක බේරගන්න. දැන් මේ අලි ටිකට යන්න තැනක් නැහැ. එතකොට මේ අලි කොහාට යන්නේ? හම්බන්තොට තියෙන ලොකුම කැලෑව හෙට්ටයා 37 මේක අනිවාර්යෙන්ම මේ අවුරුද්දේවත් ගැසට් කරලා ඒ නීති අරපත් ටික හදලා දුන්නොතින් මේ අලි ටිකට ඉන්න පුළුවන්. ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා. මම ගායන්තම තුමාගේ විනාඩියක් දෙන්නේ කියලා. ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා තමයි. හරි හරි. එතකොට ගරු මන්ත්‍රීතුමිය මේ මේ ඉඩකඩන් ටික මෙහෙම දෙනකොට මේව ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේව කරන්නේ කවුද? දැන් දිසාපත්තුමාගේ වනජීවියකෙන් අහනකොට කියන වනජීවික නිලධාරි කියනවා මේව අපිට තාම බාර දීලා නැහැ කියලා. එතකොට වනරක්ෂිතේ නිලධාරි කිව්වම මේව අපි රකගන්න විදිහක් නැහැ කියනවා බාර දීලා නැහැ කියනවා. එතකොට දිසාපත්තුමාගේ හැවම කියනවා දිසාපති මේ කමට බාර දීලා නැහැ කියනවා. මේ ඉඩම් වල අයිතිය තියෙනවා වැඩිපුර අයිතිය තියෙන්නේ මහවැලියකට. මහවැලියකට අයිතිය තියෙනවා ප්‍රාලේට අයිතිය තියෙනවා දිසාපතිට අයිතිය තියෙනවා මේ අක්ක හෙට්ටයාර 23. එතකොට මේක ගැසට් කරපු ඉඩමක්. එතකොට මේ මේකේ එතකොට බලධාරිය කෝල්ලයක් දාලා කියනවා හාවල් තැනින් අක්කර 500ක් දීපන්. එතකොට ප්‍රයිවට් එකකින් පෙන්නනවා ඒගොල්ලෝ මුදල් ටික සල්ලි ටික දෙන මල්ලි කීයක් හරි දෙනවා ඊළඟට බලපත්‍රය හදා ගන්නවා. මේක නිසා මේ මේ ඉඩම් ප්‍රමාණය හෙට්ටයල් 23 අර බූන්දල වගේ ඒ වගේම උඩයල වගේ ඒ කලාපය වෙන් කරලා මේ ටික මේ ඉඩම් දීපු මිනිස්සු අයින් කරලා ඒ ඒක අපේ අලි රක්ෂිතයක් හැටියට මේකට භූමියක් හැටියට පත් කරන්න කටයුතු කරන්න. ඒ කියන්නේ යාල භූමිය වගේ තනිකරම අලි 300 ගානක් 400ක් ඉන්න ප්‍රදේශයක් ගරු මන්ත්‍රීතුමේ. ඉතින් මේ මේක උඩවලේ වනෝද්‍යානය වගේ වෙන් කරලා හරිගස්සලා ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැද තියෙන හෙට්ටයාර 23. ඉතින් ගොයියොන්ගේ ඉඩකඩම් බේරගන්න බැරි ඒ නිසායි. අද මේ විශාල මේ ගිය සතියේ දෙන්නෙක් මරුණා. තංගල් නගරේට කාල්තනෙක් ඉස්සරහින් ගිය අලි 3 දෙනෙක් ගිය සතියේ. අඟුණුකොළ නගරේට අලි 5 දෙනා පැටියයි ආවා. ඉතින් මේ මුළු දිස්ත්‍රික්කේ පුරා මේ අලි ඇවිදින්නේ අලිට ඉඳලක් නිසා. ඉතින් මේවට වාග් කියනවා මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව මේ ඉඩකඩම් විකුණ ගන්නවා. ඉඩකඩම් රටේ මිනිසුන් දෙනවා. වරායට ගත්තා මේ ගුවන්තොටුපළට ගත්තා ඒ වගේම ක්‍රීඩාංගණයට ගත්තා ලෝකෙ නයරන් හැදුවා ආදායමක් නැහැ අපේ ඉඩකඩම් ටිකක් නැහැ අපි රටටත් ණය වුණා අපේ මිනිස් ගොවියෝ අද හිඟා කරනවා ගොවියෝන්ගේ වල් කුඩු කරනවා ගොවියන් ජීවත් වෙන විදියක් නැහැ ගොවියෝන්ගේ ආ ගොවියෝ අසරණ තත්ත්වෙටපත් වෙලා ඉතින් මේව හොයන්න බලන කෙනෙක් නැහැ ඔබතුමාගේ කාලය අවසానයි ඉතින් හරි විනාඩියක් දෙන්න ඒ නිසා ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට ඔබතුමිය රටේ විශාල සේවාවක් කරන මන්ත්‍රීතුමියෙක් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැන දිසාපත්තුමාගේ විමසන්න මහවැලියේ අධිකාරිය විමසන්න නීතිපති දෙපාර්තමේන්තුවේ විමසන්න මේක කොතනද තියෙන්නේ කියලා මේක බ්ලොක් කරලා තියෙන්නේ අවසන් කරන්න ධර්මචර්ය බ්ලොක් කරලා තියෙන්නේ වහම මේක නතර කරලා මේ කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු ගන්න කියන එක මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා ස්තුතියි ගරු සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා